2050දී පෘථුවිය 2050 වෙනකොට අපේ පෘථුවිය ගොඩක්ම වෙනස් තැනක් වෙනවා. කෘතිම බුද්ධිය හැම තැනම තියෙයි. ඉතින් ඔබ ෂොපින් කිරීමේදී භාණ්ඩ මිලදී ගැනීමේදී කෘතිම බුද්ධිය හමු වෙනවා. ප්‍රවාහනය, කලමනාකරණය, අධි දත්ත විශ්ලේෂණය කිරීමටත් හඳුනා ගැනීමටත් මේ පද්ධති ක්‍රියාත්මක වෙනවා. සැබෑ මිනිසුන් මෙන්ම කෘතිම බුද්ධිය මගින් රොබෝවරු පාලනය කරනවා. කර්මාන්ත ශාලා, ගුරුවරුන්, මලල ක්‍රීඩකීන්, සුරතල් සතුන්, ඒ වගේම ආරක්ෂක නිලධාරීන්, වෙනත් වෘත්තිකයන් විදිහටත් මේ රොබෝවරු ක්‍රියාත්මක කරනවා. ඒ කෘතිම බුද්ධිය සම්බන්ධ වෙමි. භාෂා පරිවර්තනය ගැටලුවක් නොවන අතර කටහඬ හඳුනා ගැනීම හා විශ්ලේෂණය නිවැරදිව සිදුවෙන ඇත. ඇඳුම් නිවාසවලට සංනිවේදක හඳුන්වයි කරලා තියෙන අතර මිනිසාගේ යහපැවැත්ම නිරන්තරයෙන් නිරීක්ෂණය කෙරේ. 2050 වෙන විට පරිගණකය වෙනස් වෙනවා. ඒ ක්වොන්ටම් විද්‍යාවේ දියුණුව මගින් මිනිස් මොළය හා පරිගණක ඒකාබද්ධව ක්‍රියාත්මක වෙන වැඩසටහන් නිර්මාණය වීමෙන්. ඊයොන් මස්ගේ ස්නායුක සම්බන්ධතාවය මගින් ස්නායුක ආබාධවලට ප්‍රතිකාර කෙරෙන ඇතු. පාකින්සන්, කොණ්ඩු වැටපිලි තුවාලවීම්, අන්ධභාව ආදියට පිළියමක් විදිහට බයෝ චිප්ස් සම්බන්ධ කරනු ඇත. අන්තර්භෞතිකව සම්බන්ධයක් නොමැතිව පරිගණක හා සම්බන්ධ වීමටත් මනසින් ඉලෙක්ට්‍රොනික ලෝකයට විධාන දීමටත් මිනිසුන්ට හැකියාව ලැබෙනවා. රොබෝ, කෘතිම අත්පා ආදීහි විසල් දියුණුවක් අප සතු ජීව විද්‍යාත්මක ඇස් කන්වලට වඩා දියුණු කෘතිම ඇස් කන් අප හා සම්බන්ධ කිරීමටත් හැකියාව ලැබෙනවා. එක් මිනිසෙකුට ස්ථාන කිහිපයක එකවර පෙනී සිටීමට හැකියාව ලැබෙනවා. ඉතින් හොලෝග්‍රෑම් තාක්ෂණය මේකට පුරෝගාමී වෙනවා. එමගින් කාලය ඉතිරි කරමින් අවශ්‍ය ඕනෑම ස්ථානයකට ක්ෂණිකව පෙනී සිටීමේ හැකියාවක් ලැබෙනවා. චලනය වෙන ස්ටේජ් මගින් අපිට ලෝකයේ ඕනම තැනකටත් ග්‍රහලෝක මත ඇවිදීමටත් නිවසින් සිටම හැකියාව ලැබෙනවා. මේ 2050 සිද්ධවෙන වෙහිකල්ස්, එහෙම නැත්නම් අපේ වාහන, ඉලෙක්ට්‍රික් වාහන ලක්ෂ තුනකට අධික ගාණක් ලියාපදිංචි වෙලා තියෙනවා ඒ 2014දී. මේ වන විට ගෑස් ස්ටේෂන් අතුරුදහන් වී ඒ වන විට ගෘහස්ථ විදුලි ආරෝපණ ස්ථාන ප්‍රචලිත වෙන්නයි සූදානම් වෙන්නේ. විනාඩි 10කටත් අඩු කාලයකදී රීචාර්ජ් කිරීමට හැකි වාහන මගින් පරිසරය ඉතා ගුණාත්මක තත්ත්වයකට පත් වෙනවා. මේ වන විට ටෙස්ලා වාහනවල ඔටෝ ඩ්‍රයිවින් ලක්ෂණ තියෙනවා. ඉදිරි වසරවලට තව දුරටත් මේක දියුණු වෙනවා. Google ආයතනය මගින් Google Map වැනි පහසුකම් දැනටමත් දියුණු කරලා තියෙනවා. ඒ ඩොලර් බිලියන ගණනින් ආයෝජනය කරමින්. රිය ධාවනය සාමාන්‍ය දෙයක් බවට පත් වුණත් ස්වයංක්‍රීය රිය ධාවනය 2050දී සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. සුක්කානමක් නොමැතිව දහස් ගණන් වාහන අපිට මුණ ගැහෙනවා. ඒ අතර කාර්, වෑන්, ලොරි, ට්‍රක් රථ වෙන්න පුළුවන්. ඩ්‍රෝන තාක්ෂණයත් කෙටි දුර භාණ්ඩ හුවමාරුවටත් ඉදිකිරීම, කෘෂිකර්මය, විනෝදය වැනි දේවල් වලටත් ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම දැක ගන්න පුළුවන්. දැනටමත් මිනිසුන්ට ඩ්‍රෝන තාක්ෂණය මගින් කුරිය සර්විස්, භාණ්ඩ බෙදා හැරීම වගේ පෙරගමන් අනාගතයක් දකින්න තියෙනවා. එයා බස්සැනි පොපප් සංකල්පය මගින් ගමනාගමනේ නව පිම්මක් ඇති වෙනවා. සෑම තැනකම කුලී ගුවන් රථරේ සේවා පවතී. ඒ කියන්නේ ගුවන් කුලී රථ සේවාවක්. නමුත් එලොන් මාස්ක්ගේ සංකල්පයකට අනුව මේ ගුවනින් කුලී රථ, එහෙම නැත්නම් ගුවනින් යාමට වඩා නගර අභ්‍යන්තරයේ සාගරවලට යටින්, නගරවලට යටින් දිවෙන උමන් පද්ධතිවල අධිවේගී දුම්රිය මෙන්ම විවිධ තාක්ෂණික උපකරණ වලින් සන්නද්ධ වාහන වලින් සමන්විත විය හැකි. ඉතින් මේ පොළව අභ්‍යන්තරයේ ඇති මාර්ග සෑම නගරයකට යටින් සම්බන්ධ කිරීමෙන් ඉතා දියුණු මට්ටමේ අනාගතයක් ලබාගත හැකි බවයි එලොන් මාස්ක්ගේ සංකල්පය වෙලා තියෙන්නේ. කිලෝමීටර් පැයට කිලෝමීටර් 300කට අධික වේගයක්, පැයට කිලෝමීටර් 700ක විතර වේගයක් ගන්න පුළුවන් හයිපර් ලූප් පද්ධතියක් ප්‍රධාන නගර යාවෙමින් සම්බන්ධ වෙනවා ඇති. ඉතින් මේ ප්‍රධාන යා නගර සම්බන්ධ වෙමින් විනාඩි 43කින් වගේ
සාමාන්‍ය කිලෝමීටර් 700ක විතර දුර තියෙන නගර දෙකක් යා කිරීමට හැකියාව ලැබේ. අනාගතයේ ගුවන්යානා තවදුරටත් මහද්වීපික අතර පමණක් ගුවන් ගමන් වලට සීමා වෙනු ඇත. මේ ගුවන්යානා සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රොනිකව ක්‍රියාත්මක කිරීමට තාක්ෂණිකව ඉඩ සැලසෙනු ඇත. සුපර්සොනික් ගුවන්යානා භාවිතයෙන් අයින් වී තිබුණත් නැවතත් සමාගම් කිහිපයක් එකතු වී මෙම සුපර්සොනික් යානා නැවත කරලියට ගෙන ඒමට හැකියාවක් තියෙනවා. ඉතින් මේ සියලුම දේ සඳහා අවශ්‍ය බලශක්තිය කෙසේ ගබඩා කෙරේද? මේ බලශක්තිය අප භාවිත කරන බලශක්තිය පසුගිය දශක කිහිපය තුළ අභ්‍යන්තර ඉන්ධන, එතකොට අභ්‍යන්තරව ගන්නා ගෑස් මගින් ඉතාමත් පාරිසරික හානියක් ඇති වෙලා තියෙනවා. සූර්ය බලශක්තියට මෙම බලශක්ති අර්බුදය අනුවර්තනය වෙමින් සිටිනවා. ඒ සඳහා වැඩි දියුණු කළ තාක්ෂණය නිසා පිරිවැය අඩු වෙමින් පවතිනවා. 2010 වසරේ සිට සුළං බලය ලබා ගැනීමට පිරිවැය 89%කින් අඩු වෙලා තියෙනවා. ස්වභාවික ගෑස් හා ගල්ලඟුරු වලට ආයෝජනය කරනට වඩා ලාභදායී වීම නිසා සූර්ය හා සුළං භාවිතය පුනර්ජනනීය බලශක්තිය භාවිතයේ උපරිම ආයෝජනයක් ලැබෙනවා. ඒ අතර ශක්තිය ගබඩා කිරීමටත් ඒ ශක්තිය වැඩි කාලයක් ගබඩා කිරීමට ඇති ක්‍රමවල දියුණුවක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. 2050 වෙන විට මහා පරිමාණ උපයෝගිතා සඳහා ක්‍රියාත්මක වෙන පුනර්ජලීය බලශක්තිය ලෝක විදුලි පරිභෝජනයෙන් අඩකට වඩා සැපයීමට අපේක්ෂා කරනු ඇති බවයි හිතන්න පුළුවන් වෙන්නේ. සූර්යා හා සුළඟේ ශක්තිය ලබා ගැනීමත් සමග විලයන ආශ්‍රිත ක්‍රියා ඉහළ යනවා. ඒ කියන්නේ න්‍යෂ්ටික ශක්තිය දැනටත් රටවල් 35ක් ඩොලර් මිලියන 20කට වඩා වියදම් කරලා තියෙනවා. මේ වෙනුවෙන් පරිවේෂණ යන්ත්‍රය තුළ විලයන බලයෙන් යුතු ප්ලාස්මා නිර්මාණය කිරීමත් එමගින් ජලය වාෂ්ප කර එම ශක්තිය ටර්බයින මගින් ලබා ගැනීමටත් 2025 මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමටත් සූදානම් වෙලා ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොමත් මේ ප්ලාස්මා ආකෘතිය 2025 එළිදක්වනවා කියලා තමයි විද්‍යාඥයන් දන්වලා තියෙන්නේ. හොඳයි, ආහාර. සඳ ආටේමිස් ව්‍යාපෘතිය. එතකොට මේ සඳේ ආටේමිස් ව්‍යාපෘතිය කියන්නේ සඳේ ජනවාස හැදීම, එහෙම නැත්නම් සඳට ගමන් කිරීම. සඳට ගමන් කරන ස්පේස් එක්ස් ව්‍යාපෘතිය මගින් සහ අඟහරු වලට ගමන් කරන ස්පේස් එක්ස් ව්‍යාපෘතිය. ඉතින් අඟහරු වලත් ජනවාසයක් ඇති කිරීම තමයි අනාගත බලාපොරොත්තු. ඉලොන් මාස්ක්ගේ ස්පේස් එක්ස් ව්‍යාපෘතියෙන් දැනටත් ඔහු රොකට් එකක් සිරස් අතට නැවත ගොඩ බැහැමීම උත්සාහ කර සාර්ථක වී තියෙන බව තමයි මේ දවස්වල තියෙන නවර්තම ප්‍රවෘත්තිය. කොහොම නමුත් අනාගත අභ්‍යවකාශ ව්‍යාපෘති වලට ඉතා වැදගත් ආයෝජනයක් ලැබෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ආහාර. 2050 වෙන විට අප ආහාර පරිභෝජනය මස් භාවිතයේ ස්වභාවික මස් භාවිතයේ ගොඩක් දුරට අඩු වෙන්න ඉඩ තියෙනවා. හරිතාගාර වායු විමෝචනයේ 15%ක් පශු සම්පත් වලින් දායක වෙනවා. අප ජනගහනය පෝෂණය කිරීම සඳහා මස් වලින් ඔබටගේ විකල්පයක් සොයාගත යුතු වෙනවා. සෛල වගාවෙන් මේ වෙනකොටත් මස් වර්ග නිෂ්පාදනය කරනවා. දැනටත් විලඳපොලේ ඉල්ලුමකුත් පවතිනවා. තවද ශාක පදනම් වූ ආහාරවලටද වැදගත් තැනක් තියෙනවා. සෛල වගා කිරීමෙන් ඕනෑම වර්ගයක මස් වර්ගයක් විද්‍යාගාරයක් තුළ නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනවා. සතුන් මැරීමෙන් අවශ්‍ය නොවන අතර 2050 වෙන විට සෛල වගා කිරීමේ කර්මාන්ත ශාලා මගින් ලොවට අවශ්‍ය මාංශ නිර්මාණය කරලා දෙනවා. ඉතින් වෙනස් වන දේශගුණය නිසා දැනටමත් ගොවි පොළවල් වල ආහාර වගා කිරීම අපහසුතාවයක් තියෙනවා. සිරස්ව තට්ටු ක්‍රමයට ගෘහස්ථව මෙම ගොවි පොළවල් අනාගතයේදී ඉදිකෙරෙනවා. 2050 වන විට
ලෝකයේ මිනිසා විසින් නිතා සුවදායක මෙන්ම ස්වභාවිකත්වයට තැන දෙමින් කටයුතු කරනවා දැක ගන්න පුළුවන් ඒ කියලා අපි හිතනවා. මේ 2021 වර්ෂයයි තව වසර 29කින් මේ කතාවේ ඇත්ත නැත්ත අපි විමසා බලමු. සුබ අනාගතයක් වේවා. ජය වේවා.